ജ്ഞാനവിത് ബുദ്ധി യൂട്യൂബ് ചാനലിലേക്ക് ഒബവ സാദരൻ പിലിഗന്നവാ അത അപ്പി ഹദന്ന് യന്നേ ഒയാള ദന്ന രസവത് കേമക് ഏ തമായി പൊൽ റൊട്ടി ഹബൈ മേക നിക്കമ്മ നിക്കം പൊൽ റൊട്ടി നെമേ ഇക്കട്ടമ അപ്പിട അവശ്യ വേണവാ പിട്ടി ഏ വഗേമ അപ്പിട പൊലുത് അവശ്യ വേണവാ ඉතින් මේ වෙලාවේදී ඔබ කැමති මෙලවලක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ලුණු. සැරට කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මිරිස් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි චූටි බබාලා නම් මේක කන්නේ මිරිස් දාන්න එපා. ඊට අමතරව අපිට බිත්තර ගෙඩියකුත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ තමයි අමුද්‍රව්‍ය ටික. ඉතින් අපිට ඊළඟට රොටිය හදාගන්න අපිට වතුර අවශ්‍ය වෙනවා. එකටම අපි මේ ගත්ත එළවලු ටික හොඳට ග්‍රේට් කරගමු. ඊට පස්සේ අපි ලුණු ගෙඩියක් අරගෙන ඒක චූටියට කපාගෙන අපි රොටිය හදන්න පටන් ගමු. ඉතින් අද මම විශේෂයෙන්ම මේ කෑම හදන්නේ චූටි බබාල වෙනුවෙන්මයි. ඉතින් ඔයාලා දන්නවා චූටි බබාලට කෑම කවන්න හරිම අමාරුයි. ඉතින් එයාලා හරි ආසයි හැඩයක්, ඒ වගේම ලස්සන පාටක් තියෙනවා නම් කෑම කන්න. ඉතින් ඔයා මං අද මේ වෙලාවේදී මෙන්න මේ වගේ කටේක පාවිච්චි කරනවා. ඔයාලට මේ වගේ කටේකක් නැත්නම් ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔයාලා චූටි බබාල අස කරන රවුන් හැඩයට, ත්‍රිකෝණයකට, කොටු ආකාරයට, කැමැතිම ඩිසයින් එකකට මේ කෑමක හදාගන්න පුළුවන්. එහෙනම් අපි යමු මේ රොටිය හදන්න. සූදානම් කරගත්ත එළවලු ටික. ඉතින් කැරට්ස්, බීට්‍රූට්, ලුණු සහ අවමිරිස් අපි මම මේ විදිහට ග්‍රේට් කරලා තියාගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මීට අමතර බ්‍රොකලි ඒ වගේ එළවලු ටිකකුත් පාවිච්චි කරන්න. අපි දැන් එකටම මේකට පොල් දාගමු. ඉතින් අ පොල් දාගත්තට පස්සේ මේකට ලුණු ස්වල්පයක් එකතු කරගන්න. ගොඩාක් ලුණු දාන්න එපා. ඒ වගේම තමයි දැන් මේ වෙලාවෙදි අපි මේකට බිත්තරයකුත් එකතු කරගන්නවා. විශේෂයෙන් ඔයාලට මතක් කරන්න ඕනේ මේ පොල්වල එළවලුවල තිටමනය තියෙන නිසා වතුර දානකොට ටිකක් පරිස්සමින් දාන්න ඕන, ගොඩක් වතුර දාගන්න එපා. ඔයා එකටම මේ විදිහට ඔක්කොම ටික හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ ටිකින් ටික පිටි දාලා ඒ මිශ්‍රණය හදාගන්න. ඔයාලට එතකොට තේරෙනවා වතුර කොහොමද මේකට අවශ්‍ය වෙන්නේ කියලා. ඒ වෙලාවේදී වතුර ටිකක් පාවිච්චි කරන්න. ඔන්න අපි දැන් මේකට පිටි දාගත්තා. සාමාන්‍ය රොටි හදන පදමටම තමයි මේක හදාගන්න ඕනේ. ඉතින් අපි මේ ශානිවිත් පුත්ති YouTube channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක අම්මලා අතරේ, ඒ වගේම ඔයාලගේ යාළුවන් අතරේ share කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් අද මම මේක හරීම ආසාවෙන් හදන්නේ අපේ චූටි බබාලගේ බණ්ඩිය ෆුල් වෙන්න සහ එයාලට පෝෂණදායි ආහාරයක් ලබා දෙන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. ඉතින් මම මේ වෙලාවේදී ඔයාලට කියන්න කැමතියි මේක චූටි බබාලට වගේම ඩයට් කරන ඔයාලටත් හරීම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඩයට් කරන කෙනෙක් නම් මේකට පිටි වෙනුවට ඕට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඕට්ස් අරගෙන බ්ලෙන්ඩර් එකකට දාලා හොඳට පිටි වෙන්න කුඩු කරගන්න අමතක කරන්න එපා. ඉතින් අපි දැන් ඔක්කොම මික්ස් කරගෙන තියෙන්නේ මේ විදිහට ඩෝ එකක් විදිහට හදා අනාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් චූටි චූටි බෝල වලට වින් කරගෙන
ඔයාලගේ කටර එකෙන් එක එක හැඩවලට මේ රොටිය කපා ගන්න. අපි දැන් මේ විදිහට ප්ලේට් එකක් අරගෙන අපි හදාගත්ත රොටි බෝලේ මෙන්න මෙහෙම තුනී කරගමු. ඊට පස්සේ තුනී කරගෙන අපේ කට එකෙන් අපි මේක කපා ගමු. ඉතින් ඔයාලට පේනවා අපිට දැන් ලස්සන කලේ එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේකට බ්‍රොකලි, කෝලිෆ්ලවර් වගේ දේවල් එකතු කරගත්තොත් කොළපාට කලේ එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ බබාලා ගොඩක් ආසාවෙන් මේක කයි කියලා මම විශ්වාස කරනවා. ඔන්න අපි දැන් මෙන්න මේම කටේ එක අරගෙන කපා ගමු. ඔන්න අපිට මේ විදිහට ටෙඩි බෙයර් හැඩයට මෙහෙම දෙකක් අපි කපා ගත්තා. ඊට පස්සේ ඉතුරු වුණු ටික නැවතත් කුලියක් හදාගෙන අපි ඊළඟ ෂේප් එකට මේක හදාගමු. ඉතින් නැවතත් පිටි ටිකක් දාලා මේක හොඳට තුඩි කරගන්න. ඉතින් ඔයාල පිටි ටිකක් දාගත්තේ නැත්නම් මේක ඇලෙන්න බලනවා. ඒ නිසා ඔයාලගේ ප්ලේට් එකේ යට පැත්තටත් පිටි ටිකක් දාගෙන මේක හොඳට තුනී කරගන්න. ඉතින් මං ඊළඟට ත්‍රිකෝණ හැඩයට තමයි මේ රොටිය කපා ගන්න යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ත්‍රිකෝණ හැඩයට කපා ගන්න, එහෙමත් නැත්නම් වෙනත් හැඩයකට උනත් කපා ගන්න. ඒ වගේම සයිස් එක ඔයාලා කැමැතිම විදිහකට කපා ගන්න පුළුවන්. ඉතින් මම නම් ටිකක් ලොකුවට තමයි කපා ගත්තේ. ඉතින් මේ තමයි ත්‍රිකෝණ හැඩේ. ඉතින් ඊළඟට ඉතුරු වෙච්ච ඒවා ටික නැවතත් බෝලයක් කරගෙන අපි ඊළඟ ඩිසයින් එකකට යමු. ඉතින් මේ තියන්නේ අපි හදාගත්ත ෂේප්ස් ටික. ඔයාලට පුළුවන් මීට වඩා ඔයාලා කැමති වෙන ෂේප් එකක් තියෙනවා නම් හදා ගන්න. එහෙනම් අපි ඊළඟ ස්ටෙප් එකට යමු. ඉතින් අපි දැන් මේ විදිහට පෑන් එක ලිපේ තියාගෙන ගින්දර දාලා මේක අපි රත් කරගමු. ඉතින් සාමාන්‍යයෙන් රොටි පුච්චනවා වගේම තමයි මේ වෙලාවේදී තෙල් එහෙම පාවිච්චි කරන්න එපා. ඉතින් මේක රත් වුණාට පස්සේ අපි හදාගත්ත රොටි එකින් එක දාලා දෙපැත්ත හොඳට පුච්චගමු. ඔන්න අපි දැන් පළවෙනි අපේ ෂේප් එක දැම්මා. ඊළඟ එකක් දාගෙන දෙපැත්ත හොඳට කරවෙන්න මේක පුච්චගමු. ඉතින් අපි මේ පෑන් එකට දාගත්ත රොටිය එක පැත්තක් හොඳට පිච්චුණාට පස්සේ අනිත් පැත්තත් මාළු කරගන්න. ඉතින් අපි දැන් මේ රොටි හොඳට පිච්චිලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේක අයින් කරගෙන ඊළඟ ෂේප්ස් ටිකක් දාලා මේ විදිහටම අපි හොඳට රොටි පුච්චගමු. ඉතින් ඔයාලා තාමත් ෂාන්වි බුද්ධි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා comment කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි විශේෂයෙන්ම චූටි බබාලා ඉන්න ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් එයාලටත් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඉතින් මම හිතනවා අපේ මේ වීඩියෝ එකෙන් ඔයාලත් ප්‍රයෝජනයක් ගන්නවා ඇති කියලා. ඔයාලත් මේ විදිහේ රසවත් කෑම හදලා අපිට කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලගේ අදහස් අපි ආදරේ බලාගෙන ඉන්නවා. ඉතින් මේ තියන්නේ අපි මෙච්චර වෙලා හදාගත්ත රොටි. බබාල වෙනුවෙන්ම විශේෂයෙන් හදපු රොටි. ඉතින් මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට ගොඩක් කැමති වෙයි කියලා. ඉතින් මෙච්චර වෙලා අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ එකකින් අපි ආයෙත් නැවත හමු වෙමු. එතෙක් පරිස්සමින් ඉන්න ඕන. බයි බයි.